Hi, I'm Tasha. Welcome to my Hypnotic Grass YouTube channel. අපිට අපේ ජීවිතේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සිය ගුණයක වේගෙන් සාර්ථක කරගන්න පුළුවන් මේ වසරේ යෙදෙන ප්‍රබලම දවසක් උදා වෙනවා. ඒ දවස තමයි මේ වසරේ යෙදෙන පළමු ප්‍රබල චන්ද්‍රග්‍රහණයේ යෙදෙන දිනේ. මෙම ප්‍රබල දිනේ යෙදෙන්නේ මේ මස. ඒ කියන්නේ අප්‍රේල් මස 8 වෙනි දින. මෙම සූර්යග්‍රහණය අපේ රටට දිස් නොවුනත් එයින් ඇතිවන ප්‍රබල ආකර්ෂණය හා කම්පනය අප සියලු දෙනාටම හොඳින් බලපානවා. මේක ආකර්ෂණ නීතිය කරන බොහෝ දෙනෙක් සෝලා එක්ලිප්ස් මැනිෆෙස්ටේෂන් කියලා හඳුන්වනවා. අපි බලමු සෝලා එක්ලිප්ස් මැනිෆෙස්ටේෂන් එක. ඒ කියන්නේ සූර්යග්‍රහණ ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද කියලා. මැනිෆෙස්ටේෂන් එකක් කියන්නේ ආකර්ෂණ ශක්ති නියමය සහ කම්පන ශක්ති නියමය වැනි විශ්වයේ පවතින විශේෂ නීති භාවිතා කරගෙන අපේ සිහින බලාපොරොත්තු සැබෑ කර ගැනීමක් බව අපි හැමෝම මේ වෙනකොට දන්නවා. ආකර්ෂණ නීතිය දන්න හැමෝටම මැනිෆෙස්ට් කිරීම ස්වභාවිකව කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේ ගැන ඔයා හිතන්න. ඒක ඔයාගේ ජීවිතයට ලං කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා තුල ඇති බලය පිටතට ගෙන එන්නේ පුද්ගලිකව හා අධ්‍යාත්මික වර්ධනය වීමක් මතයි. ඔයා මේක කරන්නේ ඔයාට අවශ්‍ය දේ ගැන අවධානය යොමු කරලා ඒක සැබෑ වෙන බව විශ්වාස කිරීමෙන්. ඔයා මැනිෆෙස්ට් කරන දේ සාර්ථක වෙන්න නම් ඔයා එය විශ්වාස කරන්නම ඕන. ඔයාගේ යටිහිත මගින් ඔයාගේ බලාපොරොත්තු විශ්වය විසින් ඔයාට ලබා දෙන බවට විශ්වාසයක් තබා ගත යුතුයි. මෙවැනි ප්‍රබල සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක විශ්වයේ ශක්තිය ඉතාම ප්‍රබල තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අපිට විශ්වයේ ශක්තිය ආකර්ෂණය කර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඔයා මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් ධනාත්මකව සතුට සිතින් කළොත් ඔයාට විශ්වයේ ආකර්ෂණ ශක්තිය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. හොඳයි, දැන් අපි බලමු මෙම අප්‍රේල් මස 8 දිනේ යෙදෙන මේ වසරේ පළමු සූර්යග්‍රහණයේදී ඔයාගේ මැනිෆෙස්ටේෂන් එක කරන්නේ කොහොමද කියලා. ඇත්තටම සූර්යග්‍රහණයක් කියන්නේ ඔයාගේ ආශාවන්, සීල බලාපොරොත්තු සහ ඉලක්කයන් යථාර්ථයක් බවට පත් කිරීමේ ප්‍රබල මොහොතක්, ප්‍රබල දිනයක්. ඉතින් මෙම සූර්යග්‍රහණයේ ශක්තිය ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සමග එකට එකතු වුණාම ඔයාගේ ජීවිතයට වැදගත් එම ප්‍රාර්ථනා බලාපොරොත්තු ධනාත්මක සිතින් සාර්ථක කරගන්න පුළුවන්. අපි දැන් බලමු මෙම ප්‍රබල දිනේ ඔයා කරන්න ඕන දේවල් මොනවාද කියලා. ඔයා පුළුවන් තරම් මේ දිනේ වෙනදාට වඩා ධනාත්මක සිතින් කාලය ගත කරන්න. ධනාත්මක දේවල් කරන්න. ඍණාත්මක සිතුවිලි ඇතිවන දේවල් අහන්න බලන්න යන්න එපා. මෙම චන්ද්‍රග්‍රහණයේ ආකර්ෂණයේ ප්‍රබලත්වය ඔයාට දැනෙන නිසා ඔයා ධනාත්මක සිතින් කරන දේවල් වගේම ඍණාත්මක සිතින් කරන දේවල්ද වැඩි වේගෙන් ආකර්ෂණය වෙනවා. ඒකෙන් ඔයා හොඳට මතක තියාගන්න. ඔයා දිනේ පටන් ගන්නකොටම පුළුවන් නම් භාවනා කරන්න. නැත්තම් මනස ධනාත්මක කරන බයිමරල් භාවනාවලට සවන් දෙන්න. අපි බලමු මෙම සූර්යග්‍රහණයෙන් ඔයාට ලබාගත හැකි අවස්ථා මොනවාද කියලා. මෙම සූර්යග්‍රහණයේ ප්‍රබල ශක්තිය ඔයාගේ හිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ආකර්ෂණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය මගින් කියවෙන්නේ නව ආරම්භයක්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයට අලුත්ම ආරම්භයක් ලබා ගන්න, ජීවිතය අලුත් කරගන්න, ඔයාගේ ජීවිතයට අලුත් දේවල් ලබා ගන්න සුදුසුම අවස්ථාවක්. විශේෂයෙන්ම බබාලා බලාපොරොත්තු වෙන ඉන්න අම්මලාට ඉතාමත්ම සුදුසු අවස්ථාවක් මේක. හොඳ ධනාත්මක සිතින් ඔයාගේ ප්‍රාර්ථනාව කළොත් මේ වසරේ මැයි මස අවසානයේ පසු බබාලාගෙන තියෙන බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයට එකතු කරගන්න අලුත් දේවල්, අලුත් රැකියා, නව ආදර සම්බන්ධතා, නව නිවාස සෑදීමට හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වන අයටත් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට, කරන ව්‍යාපාරය අලුත් කර ගැනීමට වැනි ඔයාගේ ඉටු නොවුණු බලාපොරොත්තු අලුත් කර ගැනීමට, බිඳුණු ආදර සම්බන්ධතා අලුත් කර ගැනීමටත් වැනි ඕනෑම දෙයක් අලුතෙන් ප්‍රාර්ථනා කරන්න මේක සුදුසුම අවස්ථාවක්.
අපි දැන් බලමු මෙම solar eclipse manifestation. ඒ කියන්නේ ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කරගත හැකි චන්ද්‍රග්‍රහණයේ යෙදෙන සුබ වේලාව මොකද්ද කියලා. මෙම අප්‍රේල් 8 වන දින දහවල් 2:12 සිට අප්‍රේල් 9 වන දින එනම් පසුදින දහවල් 2:22 දක්වා කාලයයි. මෙම කාලය තුළ ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර ගැනීමට මෙම වීඩියෝ එකේ තියෙන ආකාරයට ඔයාට කරන්න පුළුවන්. මම මේ සඳහන් කරලා තියන්නේ අපේ රටට සුදුසුම වෙලාව. නමුත් ඔයා විදේශ රටක ඉන්න කෙනෙක් නම් මම මේ සඳහන් කළ වෙලාවට අනුව ඔයා ඉන්න රටේ වෙලාවට තමයි ඔයාගේ මැනිෆෙස්ටේෂන් එක කරගෙන යන්න ඕන. හොඳයි. දැන් අපි බලමු මේ වෙලාව තුල අපේ ප්‍රාර්ථනාව කරන්නේ කොහොමද කියලා. ඔයා මේ සඳහා සංසුන් ධනාත්මක මනසින් විවේකීව විවේකී ස්ථානයක, ඒ කියන්නේ නිවසක් තුල, කාමරයක් තුල හෝ එලිමාන් ඕනෑම තැනක මේක කරන්න පුළුවන්. ඔයාට මේ ස්ථානයේ හඳුන් කූරක් ගල්වන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හොඳයි. දැන් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු හොඳ සතුටු චේතනාවෙන් කඩදාසියක ලියන්න. ඔයා මේක ලියන්නේ ඔයාගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු ඔයාට ලැබිලා තියෙන ආකාරයට. ඔයාට මේ ආකාරයට ප්‍රාර්ථනා බලාපොරොත්තු උපරිම 8ක් ලියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයා ඒවා ලියන්නේ හොඳට සතුටින්. එන්පසු ඔයා විශ්වයට ස්තුතිවන්ත වීම ඔයාගේ හිතට දැනෙන ආකාරයට ලියන්න. එන්පසු එම ලියාගත් කඩදාසිය පොඩි කරන්නේ නමන්නේ නැතුව පරිස්සමෙන් පුච්චලා දාන්න. ඉන්පසු ඔයා පුච්චපු කොලේ ලියපු බලාපොරොත්තු එකින් එක හොඳ සතුට සිතින් මැනිෆෙස්ට් කරන්න. ඔයාට පුළුවන් නම් හොඳට විෂුවලයිස් කරන්න. ආව විනාඩි 10ක්වත්. ඉන්පසු ස්තුතිවන්ත වීම කරන්න. ඔයා මෙම ප්‍රාර්ථනාව කරන්න සූදානම් වීමට පෙර අවශ්‍ය දේවල් සූදානම් කරගෙන කරන්න. අතරමැදදී අවශ්‍ය දේවල් හොයන්න යන්න එපා. ඒ වගේම මෙම ප්‍රාර්ථනාව කරන අවස්ථාවේදී විශ්වයේ ආකර්ෂණය ගැන ප්‍රබල ඕම් මන්ත්‍රය පසුබිමින් වාදනය වෙන්න තියලා මෙම ප්‍රාර්ථනාව කරගෙන යන්න පුළුවන් නම් වාගේ ප්‍රාර්ථනා ආකර්ෂණය කර ගැනීම ඉතාම වේගෙන් වෙන්න පුළුවන්. ඔයා ඒ සඳහා ඇසිය යුතු ඕම් මන්ත්‍රය සහිත වීඩියෝ එක දැන් ඔයාට දකුණු පස උඩින් පේනවා ඇති. ඒක ඔයාට වාදනය කරන්න පුළුවන්. ඒ වගේම එම ඕම් මන්ත්‍රය සහිත වීඩියෝ මෙම වීඩියෝ එක අවසානයේ එන් ස්ක්‍රීන් එකේ දාලා තියන්න. ඔයා මේ වෙනකොට law of attraction methods මොනියම්ම ප්‍රාර්ථනාවක් කරගෙන ඉන්නවනම් මෙම ප්‍රාර්ථනාව කිරීම මගින් ඒවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඕනෑම method එකක් කරගෙන යන ගමන් උනත් මෙම method එක කරගෙන යන්න පුළුවන්. මෙම සූර්යග්‍රහණයේ ශක්තියෙන් ඔයාගේ සියලුම ප්‍රාර්ථනා බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.